ගුඩ් මෝනිං. දැන් වෙලාව 9 මාට විතර ඇති. එක දිගට හොඳටම නිදාගත්තා. හොඳ නිින්දක් ගත්ත ගොඩ කාලෙකින්. දැන් නැගිටිමු, බලමු මොනවාද එළියේ. දැන්වත් මීදුම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ලස්සනට අර කඳු ටික පේනවාද කියලා. පේනවද ලස්සන? මං කිව්වේ මෙතනට ලස්සනම ලස්සන view එකක් තියෙනවායි කියලා. ඉතින් මේ view එක නිසාම තමයි මම මෙතනට ආවේ. මට නම් මේක දිහා ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. එච්චරටම ලස්සනයි. අනිත් එක බලන්නකො, පල්ලෙහාට 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 කඳු ටික පිහිටලා තියෙන තාලේ. ඒ වගේම පල්ලෙහෙන් බහින ඔයක් හරි ගඟක් හරි මහා සත්ත්වයට ගලනවා. ඇත්තටම මාරම සීතලයි මේ දවස් ටිකේ. මර වැස්ස තිබ්බ හින්දාද මන්ද සීතල හොඳටම වැඩි. එච්චර දුරත් නැහැ, ඒ කියන්නේ නුවර එළියටවත් ඇහෙන්නේ තියෙන නුවරනේ. අයියෝ, මං ඇඳෙන් නැගිට්ට ගමම මෙතනට ඇවිල්ලා පැය භාගයකට වැඩිය හිටිය ඇඹරි ඇඹරි සීතලේ. මට යන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම මම මේ වෙනකොට මූණවත් හොදලා නැහැ. ඇඟට වඩා හිතට සනීපයි. මං හිතනවා ඉතින් හොඳයි ආපු එක කියලා. ඇත්ත හැමතිස්සෙම කොච්චර වුණත් අර තනියෙන් එන එක ගැන පොඩි පොඩි හිතේ තිබුණානේ දෙයක්. ඒත් ඉතින් මෙහෙම ඇවිල්ලා නිදහසේ ඉන්නකොට හිතනවා තනියෙන් එන එක තමයි හොඳම කියලා. එක වෙලාවකට අපි රෝනලාට නැගිට්ටා, කෑවනම් කෑවා, බලන් හිටියනම් බලන් හිටියා, ඔහේ හිටියා. ඕන දෙයක් කරන්න පුළුවන් තනියෙන්. කොහොමාරි උදේට මම තේකවත් හදාගත්තේ නෑ. මං ගොඩාක් වෙලා එළියට වෙලා ඒ ලස්සන view එක දිහා බලාගෙන හිටියා. අන්තිමේදී උදේ කෑම කාමරේට එනකම්ම දන්නේ. ඉතින් මට හිතුණා දැන් ආයේ තේ හදම් බොනවට වඩා මේක කාලා චුට්ටක් වෙලා ගියාට පස්සේ එක්ක තේකක් හදම් බොනවයි කියලා. ඉතින් මං ඊයේ ඒගොල්ලන්ට කිව්වා මට ඉංග්‍රීෂ් බ්‍රෙක්ෆස්ට් එක හදන්න කියලා. ඉතින් මෙහෙම තමයි තිබුණේ. ඔම්ලට් එකක්, එතකොට සොසේජ්, එතකොට මෂරූම් එකක් තිබුණා, එතකොට ටොමැටෝ බේක් එකක් තිබුණා, වොෆල්ස් තිබුණා, ටෝස් කරපු පාන්. හැබැයි මම මේ ඔක්කොටම වඩා ආස වුණේ අර වොෆල් එකට එහා පැත්තේ තියෙන බ්‍රෙඩ් එකක් දුඹුරු පාට. ඒක බනාන බ්‍රෙඩ් එකක් හරි ඩේට් බ්‍රෙඩ් එකක් හරි මන් දන්නේ මොකද්ද කියලා. හැබැයි ඒක මාරම රසයි. මම සාමාන්‍යයෙන් උදේම මෙහෙම කෑම කන කෙනෙක් නෙමෙයි. ඇත්තටම මං උදේට කෑම කන්නේ නැති කෙනෙක්. ඒ වුණාට ඉතින් මං ඉතින් ඔන්නෝයේ ඉතින් ලැබිච්ච දේනි කියලා මේ කෑම ටික මට පුළුවන් උපරිමෙන්ම කෑවා. ඇත්තට වොෆල්ස් වලට නම් මං ආසුන්නේ නැහැ. මං වැඩි වොෆල්ස් එහෙම කන්නේ නැහැ. මෙන්න මේ බ්‍රෙඩ් එකට, මේක නිකන් කේක් එකකුත් වගේ, මේකට තමයි මං ගොඩාක් මාස්සුනේ. ඉතින් බ්‍රෙක්ෆස්ට් එක අරගෙන මං චුට්ටක් විතර හොටෙල් එකේ ඇවිද්දා. හැබැයි මේ හොටෙල් එකට මං කලින් ඇවිල්ලා තියෙන නිසා එහෙම විශේෂයෙන් බලන්න ලොකු දෙයක් තිබුණෙත් නැහැ. ඒ වුණාට ඉතින් මං ඉතින් අර ඊයේ දවසේම මං එළියට ආවෙම නැහනේ. ඒ නිසා චුට්ටක් ඉතින් මේවා ගැන බලාගෙන හිටියා. මං හිටපු ෆ්ලෝ එකට උඩින් තමයි ඒගොල්ලන්ගේ බාර් එකයි ඒගොල්ලන්ගේ රූෆ් ටොප් එකයි තියෙන්නේ. ඉතින් රූෆ් ටොප් එකේ තමයි පූල් එකයි හොට් බාත් එකයි තියෙන්නේ. ඒකට මොකද්ද මන්ද නමක් කියනවා? ඇත්තටම මට ඒක මතක නෑ.
ඉතිං දැම්ම එන්නේ නෑ මොකද වැස්ස මං ඊය කිව්වා ඒගොල්ලන්ට ඒ හොට් බාත් එක මට පොඩ්ඩක් දාන්න කියලා. ඉතින් ඒක වැඩ එවනට මං එවල ගිය නෑ වැස්ස නිසා. ඉතින් මේ හොටෙල් එකේ ජිම් එකකුත් තියෙනවා, එතකොට ස්පා එකකුත් තියෙනවා. ඉතින් ඔය දෙකටම මම ගිය නෑ මොකද මං කොහොමත් ජිම් යනවනේ දැන්. ඒ නිසා මං මේ නිවාඩුවට ආවහම ඔය ජිම් එකේ ආය ගිය නෑ. ඉතින් කොහොම හරි මං ඇවිද ඇවිද හිඳලා ඊට පස්සේ ලන්ච් වලට ගියා. මොකද මම බ්‍රෙක්ෆස්ට් අරගෙන ආයෙත් පොඩක් නිදාගත්තා. ඉතින් ඊට පස්සේ කොහමාරි ලන්ච් වලට යනකොට මම මගේ හිතේ එකහමාරට දෙකට විතර ඇති. රෙස්ටුරන්ට් එකට තියෙන view එක නම් මාරම ලස්සනයි. මට තේරෙන්නේ නැහැ එච්චරටම ඒක අර වැහැලා හින්දද මන්දා අර කොළම කොළ පාටයි චිත්‍රයක් වගේ. ඉතින් හොටෙල් එකේ කවුරුත්ම හිටියේ නැහැ, මං විතරමයි හිටියේ. ඉතින් බලාගෙන හිටියා හරීම නිදහස්. ඇත්තටම මේ මන්නම් හිතන්නේ අපිට මෙහෙම දවසක් දෙකක් අපි වෙනුවෙන්ම අපිටම ට්‍රීට් කරගන්න පුළුවන් නම් ඇත්තට ඒක හරීම වටිනවා. මොකද වයිෆ්ලා හැටියට අපි කරන්නේ ගෙදරට එන අයට සලකනවා, අපේ ෆැමිලි එකේ අයට සලකනවා. ඇත්තටම අපි ගැන හිතන්නේ නැහනේ. ඒත් ඉතින් මේ වගේ බොහෝම නිදහසේ අපිට සලක ගන්න පුළුවන් නම් ඇත්තටම හරි වටිනවා ඒක. ඒක තමයි මං ඇත්තට මේ සෝලෝ ට්‍රිප් එක ඇවිල්ලා තේරුම් ගත්ත දේ. ඉතින් අද ලන්ච් එකට මම සිංහල කෑම තමයි ඉල්ලුවේ, ශ්‍රී ලංකන් මෙනු එක. මොකද කොච්චර දේවල් කෑවත් අපේ රටේ විදිහට එළවලු එක බත් කනවා තරන්නම් දෙයක් නැහැ. ඉතින් කෝන් සුප් එකක් තිබුණා ඉස්සෙල්ලාම, ඒක හරිම රසයි. සීතලත් එක්ක සුප් එකක් නම් ඇත්තටම බොන්න පුළුවන් ඕනම වෙලාවක, කියන්නේ සීතල නිසා. ඉතින් සුප් එක බීලා ඊට පස්සේ මම ලන්ච් එක ගත්තා. ඇත්තටම දැන් අර උදේට කෑවනේ ගොඩක්, ඒ නිසා දවල්ට මට පොඩ්ඩයි කන්න පුළුවන් උනේ. මොකද මේ බඩගිනි නෑ චුට්ටක්වත්. ඔන්න ඉතින් මේසේ පිරෙන්නම රසම රස කෑම හම්බ වුණා. ඉතින් මේ වගේ කෑම අතින් තමයි කන්න ඕනේ. ඒ නිසා මම ෆින්ගර් බෝල් එකක් ඉල්ලගත්තා. හැබැයි ඉතින් මං කලිනුත් කිව්වේ මං චුට්ටයි කෑවි කියලා. මොකද ඇත්තටම මට අර උදේ කෑම එක කෑවට පස්සේ කන්න බැරි වුණා. ඉතින් මට මතක හැටියට මෙතන කට්ලට්, පපඩම්, එතකොට බෝංචි, සිංහල අච්චාරු, චිකන්, තොර මේ තියෙන කැරටුයි, දඹලයි, තව මොනෝදෝ මන්ද මේ මොන හරි බැදුමක් තිබුණා. මට ඇත්තටම මතක නෑ. කොටුකොල සම්බෝල තිබුණා. ඔන්නොහොම ගොඩාක් මේ ශ්‍රී ලංකන් කෑම තිබුණා. මෙන්න මේක තමයි මං කිව්වේ මට ඒක මොකද්ද කියලා හිතාගන්න බෑ. ඉතින් කොහොම හරි මේ බත් චුට්ට වුණත් මං හරි රසට කෑවා. ඇත්තටම යාලගේ කෑම රහයි. ඩෙසර්ට් එකට වටලප්පන් තමයි ඕඩර් කරගත්තේ. ඉතින් කාලා මං චුට්ටක් ඇවිදින්න ගියා. මොකද ඇත්තටම දැන් බඩවත් උසගෙන යන්න බැරි තරම් බඩේ කෑම. ඇත්තමයි කියන්නේ මම මෙහෙම එක දිගට කණ කෙනෙක් නෙවෙයිනේ.
ඉතින් මං හිතුවා චුට්ටා කොන්නොහේ දැන් ආය නැත්තං ඇඳට ගියොත් ඉන්ද යනවා. ඒ නිසා පොඩ්ඩක් ඇවිතල එන්න. බලන්නකො මේ ක්ලයිමේට් එක ඇත්තටම පොද ගහන වැස්ස මේ. ඉතින් සීතලම සීතලයි. මගේ බූපු කෙල්ල නම් බලන්නකො හොඳ සනීපෙට ඉන්න තාලේ යව චුට්ටක්වත් එමෙන්න. ඉතින් එයාටත් හායි බායි එකක් දාගෙන මං ආපහු හොටෙල් එක ඇතුළට යන්න ගත්තා. මොකද ඇත්තටම සීතලයි. හැබැයි මට හිතුණා රූම් එකට ගිය ගමන්ම ආපහු පොඩ්ඩක් අර හොට් බාත් එක පැත්තේ යන්න ඕනේ කියලා. මොකද හවස් වුණොත් තවත් වැස්ස තද කරනවනේ. ඒ නිසා මං කම්මැලි බලන්න නැතුව රූම් එකට ගිහිල්ලා ටක් ගාලා ලෑස්ති වුණා හොට් බාත් එකට යන්න. අපි හොට් බාත් එකට යන්. බලන්නකෝ අනේ දැන් මගේ තියෙන කෝලක් මේවා දකිද්දි මටම හිනා මං ගැන. ඉතින් අන්න මං හොට් බාත් එකට අඳින ඇඳුමත් ඇඳගෙන ගියා. ඒත් පොද ගහනවා. ඔයාලා හිතන්න එළිය මාරම සීතලයි. පොද ගහනවා. හැබැයි මේ බාත් එකේ වතුර හොට්. ඒ ෆීලින් එක ගැන හිතන්න පුළුවන්ද? සීතලම සීතල පරිසරයක ලාවට පොද ගහනකොට මේ වගේ රස්නේ වතුරයකක බැහැලා ඉන්න එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මෙතනින් උඩ තමයි පූල් එක තියෙන්නේ. බුදු අම්මෝ ඒකට බහින එක ගැන නම් හිතන්නවත් නෑ. අඩුම තරමේ මං ඒකේ පැත්ත පලාතේ ගියේවත් නෑ. මාට සනීපයි හොඳටම මේ නාගත්තා. ඊට පස්සේ ඇවිල්ලා තඳට වොෂ් එකක් දාගත්තා. දැන් නම් හොඳ කෝපි එකක් බොන්න ඕනේ. ඔයාලා පිළිගන්නවද මම පැය දෙකක් දෙකහමාරක් විතර ඒ හොට් ඕට් එකට වෙලා හිටියා. ඇත්තටම ඊට වඩා වැඩි වෙලාවක් වුණත් ඒකට වෙලා ඉන්න පුළුවන්. මොකද ඒකේ රස්නේ පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. ඔහේ ඈත දිහා බලාගෙන අනේ ඇත්තටම දැන් මම මේකට වොයිස් කරන්නේ ගෙදර ඇවිල්ලානේ මට ආපහු යන්න හිතෙනවා. එච්චරටම ආසයි ඒ ෆීලින් එකට. කොහොම හරි ඉතින් අර හොට් ඕට් එකෙන් බැහැලා ආයෙත් එන ඩිංගට බුදු අම්මෝ පුදුම සීතලක්. අර හොට් වෝට් එකේ හිටපු ඔක්කොම ටික ඉවර වෙලා ගියා. එච්චරටම සීතලයි. ඉතින් ඉක්මනට ඇවිල්ලා බාත්රූම් එකෙත් නෑවා. බොරු කියන්න ඕනේ නෑ. නාලා ඊට පස්සේ කෝපි එකක් හදාගෙන සැහැල්ලු ඇඳුමකුත් ඇඳගෙන, මොකද මුළු හොටෙල් එකටම ඉන්නේ මං විතරයි, සැහැල්ලු ඇඳුමකුත් ඇඳගෙන මං සෝපා එකට වෙලා පොඩ්ඩක් විතර කල්පනාලුව මල්වනෙත් ඉඳලා ඊට පස්සේ මං අරන්ගේ පොතේ පිටු දෙක තුනක් හරි කියවනවයි කියලා හිතුවා. මොකද මං සාමාන්‍යයෙන් දැන් ටිකක් ඉස්සරටත් වැඩිය පොත් කියවන්න පුරුදු වෙලා. ඉතින් මේ පොතේ තිබුණා මහා අමුතු කතා ටිකක්. මට මේ ආසෙ හිතුණා එකට. ඒ වචනෙට මට ආසෙ හිතුණා. මොකද දන්නවද? පරාජයට මනරම්ව සූදානම් වීම ගැන.
පරාජයට මනහරව සූදානම් වෙන්න ඕන. බලන්නකො අපි පරාජය ගැන කියද්දිත් බය හිතෙනවානේ. හැබැයි පරාජයකට වුණත් මනහරව මුණ දෙන්න සූදානම් වෙන විදිහ තමයි මේ පොතේ කියන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන පොතක්. හැබැයි මම වැඩි කියෙවෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මම මේ පිටුව දෙක කියවලා ඔහේ ඉතින් බලාගෙන හිටියා. කෝපි එකනම් හරිම රසට තිබුණා. මන් දන්නේ නැහැ මේ මං ඔය හොටෙල් එකේම කෝපි එක මේ හදාගත්තේ. අර සීතලෙන් හිටපු හින්දාද මන්ද ඒක මට හොඳට නිකන් ඇඟට සනීපයක් දැනුණා. ඉතින් සනීපේ දැනිච්ච ගමන් මම මොකද කරේ, ඇඳට වැටිලා ටිකක් වෙලා නිදාගත්තා. ඊට පස්සේ නැගිටලා බලද්දි හොඳටම කළුවර වැටිලා. ඊට පස්සේ මට පාළු හිතුණා ඇත්තටම. හැබැයි මං යන යන තැන මේ කලරින් බුක් අරගෙන යනවනේ. ඒ නිසා මං ටක් ගාලා ලෑස්ති වෙලා මේ හනී බනීවත් එකතු කරගෙන මං ආස මේ කලරින් බුක් කලර් කරන්න ගත්තා. ඉතින් මේ කලරින් බුක් මං අලුතෙන් තමයි ගෙන්න ගත්තේ කලර් තෙරපි එකේ, ඒ නංගිට කියලා. ඉතින් ඒකේ මේ දැන් අර මැන්ඩලා බුක් වල හරීම අමාරුයිනේ, චූටි ඒවනේ තියෙන්නේ පාට කරන්න. අනිත් එක ඇත්තටම දවස් 3ක් 4ක් විතර යනවා මට එකක් පාට කරන්න. හැබැයි මෙන්න මේ කලරින් බුක්ස් වල චූටි රූප තියෙන්නේ. මම වැඩියම මේවා ගෙන්න ගත්තේ මගේ ජර්නල් එකටත් මේවා ලස්සනට පාට කරගත්තත් කපලා අලවන්න පුළුවන්. ඉතින් මං කරන වැඩේ ඒ චූටි චූටි රූප ලස්සනට පාට කරා. ඉතින් ක්‍රිස්මස් සීසන් එකත් එන හින්දා මේකේ පේජ් එකක්ම තිබුණා ක්‍රිස්මස් ගැන තියෙන මේ පිච්චර්සුත්, ඒවත් පාට කරා. කොහොම හරි චූටි රූප නිසා අර ඒව ඉක්මනට කලර් කරලා ඉවර කරලා ලස්සන බලන්න පුළුවන්නේ. ඒ නිසා මම මේ කලරින් බුක් වලට හරිම ආසාවෙන් තමයි ගෙන්න ගත්තෙත්, ඒ වගේම පාට කරෙත්. බලන්නකො ඔයාලා මම මේ පාට කරන විදිහට ආසද ලස්සනද කියලා. බලන්නකෝ මම පාට කරපුවා ලස්සනයිද කියලා. ඇත්තටම මේ චූටි චූටි පිච්චර්ස් පාට කරලා ඉවර කරාම ඒවැ ලස්සන බලන්න මං හරි ආසයි. බලන්න පාට ලස්සනට ගලපලා පිළිවෙලට පාට කරගත්තාම කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මේ කලරින් බුක් එක ගැන ආයෙ මං කියන්න කැමතියි. කලර් තෙරපි එකේ නංගිට thank you. එයා මං ඕඩර් එක දාපු ගමන් හරියම ඉක්මනට මේ ඕඩර් එක එවලත් තිබුණා. ඊට පස්සේ මං එයාගෙන් කලර් පෙන්සිල් වගේක් ඕඩර් කරා. ඒ ටිකත් ඉක්මනට එවලා තිබ්බා. මේවා නෙවෙයි, මං ගෙදර ගිහිල්ලා ඒවා පාට කරන දාලා පෙන්නන්නම්කෝ. ඒකේ අර කේස් එක ටිකක් ලොකු නිසා මං මෙතනට අරගෙන ආවේ බොහොම පොඩි කලර්ස් ටිකක් විතරයි. ඉතින් කලර් ක්‍රීම් කරන එක පොඩ්ඩක් පැත්තකට තියලා මෙන්න මෙයාගේ කණින් අල්ලලා මං එයාට සැරක් දැම්මා. මොකක්ද දන්නවද? කම්මැලියා වගේ ඔහේ බලාගෙන ඉන්නවා. කිසිම ගෙනාවට කිසි වැඩක් නැහැ. කතා කරන්නේ නැහැ නිති, මං විතරනේ කතා කරන්නේ. මේ දවස්වල ඩ්‍රාමාස් ටිකක් යනවා සිරස ටීවී එකේ. මං හරි ආසයි අර මායාවි බලන්න. මං හිතනවා මගේ යාළුවොත් ඒක බලනවා ඇති කියලා. ඉතින් කොහොම හරි ටීවී බල බල ඉන්නකොට රෑට කෑමක් ආවා. ඉතින් දවල්ට මම අද ශ්‍රී ලංකන් මෙනු එකක් කාපු නිසා මං අද ඩිනර් එකට ඉල්ලුවේ ගොල්ලන්ගෙන් සී ෆුඩ් රයිස් එක. ඉතින් ස්ටාර්ටර් එකට මෙන්න මේ දේවල් තිබුණා. මේ සුප් එක නම් මට උගුරු 3-4ක් බොනකම තේරුම් ගන්න බැරි වුණා ඒක සුප් එකක්ද රසම් එකක්ද කියලා. කොහොම වුණත් කෑම ටික වෙනදා විදිහටම කියන්න තියෙන රසයි.
මං හිතුවා මේ වගේ මේ හොටෙල් එකට ආවම උදේටයි රෑටයි කෑම ගත්තා නම් ඇති කියලා. මොකද උදේට ඒ කන එක කෑවම දවල්ට කොහොමත් කන්න බෑ. මේ අද මං දවල්ට පොඩ්ඩම පොඩ්ඩයි කෑවේ. ඒ නිසා දැන් බයිකින්. එහෙනම් අපි අද කමු. ඉස්සලාම ස්ටාර්ට් එක තියෙන්නේ මේ සැලඩ් දකිද්දී නම් මට සචිත්ව මතක් වෙනවා. මාළු වෙද්ද කොහෙද? මම මේ මෙහෙට ආපු පළවෙනි දවසේ බීලා තියෙනවා දැන් අවුරුදු දෙක තුනකට කලින්. මාර ස්පයිසි. රසම් එකකුත් වගේ. ඇත්තටම මේ කන වේලාව නම් මට ටිකක් පාළු හිතුණා. ඒ නිසා කැම් එක ගහගෙන ඔයාලත් එක්ක එකතු වෙලා තමයි කෑවේ. සාමාන්‍යයෙන් මේ අපේ නන්දු මං කන වේලාවට මොනවා හරි කියව කියව ළඟ ඉන්නවා. එතකොට කතාවෙන් කතාවෙන් දන්නතෝ කාලා. ඉතින් මට පොඩ්ඩක් ඉතර පාළු හිතුණා අන්තිම හරියේ. කොහොම හරි හොඳට කාලා කාලා බඩනම් ෆුලේ ෆුල්. ඒ වුණාට කරන්න දෙයක් නෑ. ඉතින් මගේ ඩයට් එක ඔක්කොම කැලේ. ජිම් එකට ගිහිලා මං හිතන්නේ මාසයක් විතර වර්කවුට් කරන්න වෙයි මේ කාපු ටික දිරව ගන්න බර්න් කරන්න. ඉතින් කොහොම හරි මං හොඳට කාලා ඊට පස්සේ දත් මැද ගත්තා. මොකද දැන් මං ගොඩ පාරක් නෑවනේ. ඒ නිසා මං ආයේ වොෂ් දාන්න ගියේ නෑ. චුට්ටක්වත් දඩිය දාපු නැති නිසා හොඳට දත් මැදලා මොනකට හොදගෙන ඔන්න මං ඇඳට ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ දවස් දෙකම මං ඉවර කරේ. හිට උදේම මම ගෙදර යනවා. දැන් නම් ඇති වගේ හිටියා. දැන් නම් මට ගෙදර යනකන් සිහියක් නැහැ. ඔන්න ඉතින් කාලයක් තිස්සේ සෝලෝ ට්‍රිප් එකක් යන්න හැදිලා තිබ්බ උනත් දැන් සනීපයි. ඒ උනත් සනීපයි. එහෙනම් ඔන්න මං අදට ගිහින් එන්නම්. ආයෙත් ඔයාලට ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මගේ යාළුවෝ වෙනද වගේම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.